සුපුරුදු පරිදි තියෙන පරිදිගෙන තාත් එක වීඩියෝ එකට වලව සාදරයෙන් පිළිගන්නවා ඉතින් වැඩි කතා නැතුව අපි අද කතා කරමු මෙන්නේ වසර 6ක් පුරාවට පැමිණි ප්‍රශ්න පත්‍රවල චිත්‍ර ප්‍රශ්න පත්‍රවල මෙන්න යුරෝපයේ කොටසට ආපු ප්‍රශ්න ටික මොනවද කියලා චිත්‍රෝලේ ගන්න YouTube එකේ TMS පොඩ කියලා සර්ච් පාරක් දාලා දැන් මම අපිට subscribe කර තියාගන්න අනිවාර්යෙන් ඒක රයිට් අපි මුලින්ම බලමු 2014 දී මෙන්න මේ යුරෝපා කොටසෙන් අපිට ආව ප්‍රශ්න ටික මොනවද කියලා. ඉතින් අපිට මුලින්ම හැඳින්වීමක් තියෙනවා මේ ආකාරයට ක්‍රිස්තෝ පූර්ව 3000 දී පමණ අයර්ලන්දිය ආශිතව ඇරඹුණු මිශ්‍ර ශිෂ්ටාචාරයේ අභිමානයේ හාතේ ජෝ බල පරාක්‍රමයේ ලොවට කියාපාන කල නිර්මාණ රැසක් නයිල් මිටියාවතේ අද ද දක්නට ඇත කියලා. ඊට පස්සේ අපේ පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස මේ ආකාරයට අහනවා. ආරම්භයේදී මල සිරුරු මිහිදන් කළ මිශ්‍ර වැසියෝ පසුව මල සිරුරු තැන්පත් කිරීම සඳහා යොදාගත් වාස්තු විද්‍යා නිර්මාණ හතරක් නම් කරන්න කියලා. ඊට පස්සේ දෙවෙනි කොටස මේ විදිහට තියෙන මිශ්‍ර සොහොන් ගෙවල් චිත්‍ර මූර්ති නිර්මාණ ඇසුරෙන් අලංකාර කරනු ලැබෙන ඊට හේතු පාදක වූ කරුණු සැකවින් පාදන්න කියලා. ඊට පස්සේ තුන්වෙනි කොටස අහනවා මෙන්න මේ විදිහට මිශ්‍ර ගෘහ නිර්මාණ කලාවේ අභිමානීය හා මහේශාක්‍ය බව ඔවුන් ඉදිකළ දේවස්ථාන තුළින් පිළිඹුවේ කානක් දෙවල හා ගෘහ නිර්මාණ ලක්ෂණ ඇසුරෙන් මෙම ප්‍රකාශය පැහැදිලි කරන්න කියලා. ඊට පස්සේ 6වෙනි ප්‍රශ්නය මෙන්න මේ විදිහට අහනවා. කියන්නේ දෙවෙනි ප්‍රශ්නය මෙන්න 2014 යුරෝපා කොටසේ පුනර්ජීවන යුගයේ චිත්‍ර කලාව පිළිබඳ පැවති සම්මතයන් අභියෝගයට ලක් කිරීම කරමින් බිහි වූ උපස්ථිතිවාදයේ ඉන්පසු එවැනි වාද ගණනාවක් බිහි බීමට හේතු පාදක වෙලා තියෙනවලු. ඉතින් පළවෙනි කොටස මේ විදිහට අහන්නේ පුනර්ජීවන යුගයේ ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පී රෆායෙල් සෙන්ටිගේ නිර්මාණ හතරක් නම් කරන්න කියලා. ඊට පස්සේ දෙවෙනි කොටස අහනවා පුනර්ජීවන යුගයේ පැවති සම්මතයන්ට අනුව තනපිටියේ සාදෙනම්ම චිත්‍රය අභියෝගයකට ලක්විය එසේ වීමට හේතු වූ කරුණු කෙටියෙන් පහදන්න කියලා. ඊට පස්සේ මෙන්න මේ තුන්වෙනි කොටස තියෙනවා මනුෂ්‍යත්වයට එරෙහි මිනිසා තුළින් මතුවන වෛරය ක්‍රෝධය වැනි අමානුෂික ක්‍රූරකම් තම චිත්‍ර භාෂාව තුළින් ප්‍රකාශ කිරීමට පිකාසෝ වෙහෙසින කියන එක උදාහරණ සහිත පැහැදිලි කරන්න කියලා තමයි අපේ අන්තිම ප්‍රශ්නේ අහන්නේ. ඉතින් මේක බැලුවට පස්සේ අපිට 2014 දී ඇවිල්ලා තියෙන පාඩම් තමයි මෙන්න මේ මිශ්‍ර ශිෂ්ටාචාරය කියන එකයි මෙන්න පුනර්ජීවන යුගය කියන එකයි මේ උපස්ථිතිවාදය කියන පාඩම් හරහා තමයි අපිට මූලික වශයෙන් මෙන්න මේ 2014 දී මේ පාස් පේපර් එකේදී ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි බලමු 2015 දී මොන වගේ පාඩම් දාවේ අපිට මුලින් මිශ්‍ර ආවා ඊට පස්සේ මෙතනදී ඇවිල්ලා තියෙනවා නැවතත් මෙන්න මේ පුනර්ජීවන යුගය එනුයි මෙන්න පුනර්ජීවන යුගය කියන එක නැවතත් මෙතනට ඇවිල්ලා තියෙනවා. එවනට අපිට කලින් 2014 දී පුනර්ජීවනය ගැන ලොකු ප්‍රශ්නයක් තිබෙන එතන උපස්ථිතිවාදයෙන් තමයි ලොකුට ප්‍රශ්නයක් ආවේ. ඊට පස්සේ මෙන්න 2015 දී ලොකුට ප්‍රශ්නයක් එනවා මෙන්න පුනර්ජීවන යුගය කියන පාඩමෙන්. ඊට පස්සේ අපිට ඇවිල්ලා තියෙනවා තවත් මේ ග්‍රීක කියන පාඩමෙන් ග්‍රීක අනම්මන ග්‍රීක ඒ වගේ බලමුණක් තියෙන ප්‍රශ්න කියලා. ඉතින් ග්‍රීක ශිල්පියෝ මනාව දේහය මූර්තිමත් කිරීමේ කාර්යය අතිදක්ෂය වූහ කියලා. ඊට පස්සේ අහනවා ග්‍රීක පෞරාණික යුගයේ මූර්ති හතරක් නම් කරන්න. ඉතින් පෞරාණික යුගයේ මූර්ති තමයි අපි මෙතනින් අහන්නේ. ඊට පස්සේ දෙවෙනි කොටස තියෙනවා සම්භාව්‍ය යුගයේ මූර්තියක් ගැන කෙටි ගැඹුරක් කරන්න කියලා. ඊට පස්සේ තුන ගත්තට පස්සේ කාන්තාරුවේ සුන්දරත්වය පිරිමිරුවේ කඩවසම් බව භාව ප්‍රකාශනයේ නිරූපණය කිරීමට හෙලනිස්ටික් ශිල්පියා සමත්ව ඇත. ඒක උදාහරණ සහිත පාදන්න කියලා තමයි මෙතනදී කියන්නේ. ඊට පස්සේ අපි නැවත කිව්වට පස්සේ මෙන්න මේ පුනර්ජීවන යුගයේ යුරෝපයේ තිබ ප්‍රතිභාපූර්ණ ශිල්පීන් ගණනාවක් බිහි වෙලා තියෙනවලු. ඊට පස්සේ පළවෙනි කොටස ලියනවා ඩාවින්චිගේ නිර්මාණ හතරක් නම් කරන්න කියනවා. ඊට පස්සේ දෙවැනි එකෙන් මයිකල් ඇන්ජලෝගේ අවසන් නිශ්චය කියන සිතුවමේ තේමාවයි ආකෘතිය පිළිබඳ කෙටි විග්‍රහයක් කරන්න කියලා තමයි කියන්නේ. ඉතින් මේකෙදි එයාලා මූලික වශයෙන් අපිට දීලා තියෙනවා සිතුවමේ තේමාව හා ආකෘතිය කියන එක මුලින්ම. ඉතින් එතකොට අපි මේක කෙටි විග්‍රහ කරනකොට කරන්න ඕනේ මෙන්න මේ තේමාවයි ආකෘතිය අරගෙන. ඊට පස්සේ තුන්වෙනි කොටස මේ විදිහට අහලා දෙනවා සිද්ධි නිරූපණයේදී මානව රුව මනස්කාන්ත අයුරින් නිර්මාණය කිරීමේ රෆායෙල් සෙන්ටි සතු හැකියාව ස්ටෙන්ස්ලාස් බෙලා සිග්නචුරා කියන ශාලාවේ සිතුවම ඇසුරින් පහදන. ඉතින් ඒක තිබ්බ සිතුවම මොකද්ද කියන එක මතක තියෙන්න ඕනේ. මේක අනිවාර්යෙන් පැහැදිලි කරනවා නම් දැන් වාට බලා ගන්න පුළුවන් මෙන්න ග්‍රීක
ග්‍රීක ශිෂ්ටාචාරයේ තිබ්බ මූර්ති එක තමයි මුලින්ම ප්‍රශ්නේ අපිට නිරූපණය වුණේ නිර්මාණය වුණේ ඊට පස්සේ පුනර්ජීවනය වුණේ. ඉතින් මෙතෙක් අපිට පාඩම් ඇවිල්ලා තියෙන්නේ මිසර ඊට පස්සේ උපස්ථිතවාදය මෙන්න පුනර්ජීවනය යෝගයේ ආපු ඒවා ඊට පස්සේ ග්‍රීක කියන පාඩම්. ඊට පස්සේ අපි 2016 ගියාට පස්සේ 2016 නැවතත් මෙන්න ග්‍රීක කියන එක ඇවිල්ලා තිනවා. ඊට පස්සේ නැවතත් අර අපිට ඇවිල්ලා තියෙනවා මෙන්න චිත්‍ර ශිල්පීන්ගේ ගණිකවාදය කියන කොටසින්. ඉතින් අපි බලමු නේද ආපු ප්‍රශ්න කියලා. සරල ජාමිතික හැඩ ඇසුරින් ඇරමි ග්‍රීක මූර්ති කලාව ශිල්පීන් පරිණතියට පත්වීම සමග සම්භාව්‍ය තත්ත්වයට පත්විය. පළවෙනි කොටස මේ විදිහට අහනවා ග්‍රීක මූර්ති ශිල්පියා නිර්මාණකරණයට යොදාගත් තේමා හතරක් නම් කරන්න කියලා. ඊට පස්සේ දෙවෙනි කොටස මේ විදිහට තියෙනවා මුල් යුගයේ ග්‍රීක මූර්ති සඳහා මිසර ආභාෂය ලැබී ඇත කෙටියෙන් පහදන්න. ඊට පස්සේ තුන්වෙනි කොටස එනවා ග්‍රීක ශිල්පීන් සම්භාව්‍ය යුගය වන විට මූර්තිකරණයේ ප්‍රවීණත්වයට පත් වුවද ඔවුන්ගේ ප්‍රතිභාව වඩාත් කැපී පෙනුනේ හෙලනිස්ටික් යුගයේදී උදාහරණ සහිත පහදන්න කියලා. ඊට පස්සේ තමයි අපෙන් අහන්නේ මෙන්න මේ එතකොට වට නැවතත් බලාගන්න පුළුවන් මෙන්න මේකෙදිත් අර ග්‍රීක මූර්තිත් එක තමයි ඇවිල්ලා තින්නේ. ඉතින් මේක දිගින් දිගටම එන ප්‍රශ්නයක් කියලා අපිට මෙතනදී කැපී පේනවා. ඊට පස්සේ ගණිකවාදය ආශ්‍රිතව තමයි ඊළඟ ප්‍රශ්න නිර්මාණය වෙන්නේ. මෙන්න ගණිකවාදී යුරෝපා චිත්‍ර කලාවේ කැපී පෙනෙන වෙනසක් සිදු කළ ප්‍රකාශන විලාසයක කියලා මුලින්ම හඳුන්වලා දීලා තියෙනවා. ඊට පස්සේ පළවෙනි කොටස මේ ආකාරයට අහනවා පිකාසෝගේ ගණිකවාදී කලා නිර්මාණය තුළ කැපී පෙනෙන ශෛලීන් දෙක මොකද්ද කියලා. ඊට පස්සේ දෙවෙනි කොටස අහනවා පිකාසෝගේ කලා දිවියේ නිල් යුගය සහ රෝස යුගය කෙටියෙන් හඳුන්වන්න කියලා. ඊට පස්සේ තුන්වෙනි කොටස අහනවා ගණිකවාදී චිත්‍ර සංකල්පය තුළින් වස්තුන්ගේ යථා ස්වරූපයට වඩා භාව ස්වරූපයට මුල් තැන දී ඇත. ඉතින් ඒක උදාහරණ සහිතව පහදන්න කියලා තමයි. දැන් ඔයාලා බලාගන්න පුළුවන් මෙන්න ග්‍රීකයයි ඒ වගේම ගණිකවාදී කියන එකෙන් අපිට ප්‍රශ්න නිර්මාණය වුණා. අපි 2014 ගියාට පස්සේ 2017 අපිට මොනවද ඇවිල්ලා තියෙන්නේ. 2017 මෙන්න මේ මිසරයේ තිබ්බ දේවල් වලින් ඇවිල්ලා තිනවා. ඊට පස්සේ නැවතත් අර රෝම ග්‍රීක කියන පාඩම් වලින් තමයි ප්‍රශ්න නිර්මාණය වෙලා තියෙන්නේ. ඔයාලට කලින් බලා ගන්න පුළුවන් වෙලා තිබ්බා මෙන්න මේ දේවල් වලින් පැරණි මිසර ඒ ප්‍රශ්නය කලිනුත් අපිට ඇවිල්ලා තිබ්බා. ඉතින් අබල මොකද ප්‍රශ්නේ කියලා නයිල් ගංගාධරයේ පදනම් කොටගෙන සියවස් ගණනාවක් පුරා පැවති මිසර ශිෂ්ටාචාරයේ කලා නිර්මාණ රසක් ලොවට දායාද කළ දීර්ඝතම ශිෂ්ටාචාරයයි කියලා හඳුන්වනවා මුලින්ම. ඊට පස්සේ පළවෙනි කොටස මේ විදිහට අහනවා සාම්ප්‍රදායික ලක්ෂණ පිළිබිඹු කරන පැරණි මිසර මූර්ති දෙකක් නම් කරන්න. ඊට පස්සේ දෙවෙනි කොටස අබු සිම්බල් දෙවොල නිර්මාණයේදී යොදාගත් ශිල්ප ක්‍රම හඳුන්වා එහි එදා සහ අද තත්ත්වය සැකෙමින් පහදන්න කියලා. ඊට පස්සේ තුන්වෙනි කොටස මේ විදිහට තමයි අහන්නේ පැරණි මිසර සොහොන් ගෙවල් හා දේවස්ථාන සැරසීමට චිත්‍ර හා කැටයම් යොදාගත් අයුරු හා ඒවායේ කලා ලක්ෂණ පිළිබඳ විමසීමක් කරන්න කියලා. ඊට පස්සේ මෙන්න මේ අනිත් ප්‍රශ්නය අපිට මෙහෙම අහලා තියෙනවා ග්‍රීක කලාවේ ආභාෂය ලැබූ රෝම ශිල්පීන් පසු ග්‍රීකයින් අභිමායාමයින් වාස්තුවිද්‍යා හා මූර්ති කලාව අතින් අති දක්ෂ වූහ කියලා. ඉතින් ඒකදී මෙන්න මේ රෝම ශිල්පීන් විසින් නිර්මිත වාස්තු විද්‍යා නිර්මාණ හතරක් නම් කරන්න. ඒ වගේම මේ ඉහත එකට අදාළව ඔබ සඳහන් කළ ඒවායින් එක නිර්මාණයක් මේ එක නිර්මාණ ආකෘතිය පිළිබඳ කෙටි හැඳින්වීමක් කරන්න කියලා. ඊට පස්සේ තුන්වෙනි කොටස අහලා තියෙනවා රෝම උඩුකය මූර්ති දෙකක් හඳුන්වා ඒවා උසස් නිර්මාණ ලෙස ඇගීමට ලක්වීමට හේතු දක්වන්න කියලා විග්‍රහ කරන්න ඕන. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති ග්‍රීකෙන් ආවා ඊට පස්සේ රෝමයේ ප්‍රශ්න ගොඩනැගුණා ඊට පස්සේ මෙන්න මේ මිසරයෙන් කියන වගේ ප්‍රශ්න ගොඩනැගුණා උපස්ථිතිවාදයෙන් ආවා පුනර්ජීවන යුගයෙන් ආවා ගණිකවාදයෙන් ප්‍රශ්න නිර්මාණය වුණා මෙතෙක් දුරට ආපු ප්‍රශ්න පත්‍රවල. ඊට පස්සේ 2018 ප්‍රශ්න බැලුවොත් එහෙම නැවතත් අපිට මෙන්න මේ පුනර්ජීවන යුගය ඇවිල්ලා තියෙනවා. පුනර්ජීවන යුගයේ උපස්ථිතිවාදයේ පශ්චාත් උපස්ථිතිවාදයේ ගණිකවාදයේ කියන කලා වාශයන්ගෙන් මික්ස් වෙලා තමයි මේ ප්‍රශ්න පළවෙනි ප්‍රශ්න ගොඩනැගිලා තියෙන්නේ. ඊට පස්සේ අපිට ඔන්න අලුත් පාඩමක් ඇවිල්ලා තිනවා මෙන්න බයිසන්තියානු හා ගොතික් කලා නිර්මාණ කියන ඒවා මෙන්න මේ කිතුණු දේවස්ථාන ඇතුලෙන් තමයි ඊළඟ ප්‍රශ්නේ ගොඩනැගිලා තියෙන්නේ. අබලමු මේ පුනර්ජීවන යුගයෙන් ගොඩනැගෙන පාඩම ඒ පාඩමේ ගොඩනැගෙන ප්‍රශ්නේ මොකද්ද කියලා. පුනර්ජීවන යුගයේ පැවති සම්භාව්‍ය චිත්‍ර කලාව නව ප්‍රවණතා කරා යොමු කරවීමට ගවේෂණය දුණු පසුකාලීන ශිල්පීන්ට හැකි වෙලා තියෙනවලු. ඉතින් පළවෙනි කොටසෙන් මේ විදිහට අහනවා මයිකල් ඇන්ජිලෝගේ මූර්ති හතරක් නම් කරන්න කියලා.
දෙවෙනි කොටසේ මේ විදිහට තියෙනවා රෆාල් සැන්ටිගේ ඇතැන්ස් ගුරුකුලය සිතුවමේ ආකෘතිය හා තේමාව පිළිබඳ කෙටි හැඳින්වීමක් කරන්න කියලා. තුන්වෙනි කොටසේ මේ විදිහට ආන උපස්ථිතිවාදය, පශ්චාත් උපස්ථිතිවාදය හා ගණනුපියවාදයේ කලා නිර්මාණයන්ගේ මූලික ලක්ෂණ වෙන් වෙන් වශයෙන් උදාහරණ සහිතව පැහැදිලි කරන්න කියලා. ඉතින් මේවා වෙන් වෙන් වශයෙන් උදාහරණත් එක්ක තමයි අපිට මෙතනදී පැහැදිලි කරන්න වෙන්නේ. ඉතින් මෙතනදී උදාහරණ දුන්නේ නැතුනොත් එහෙම ඔයාට ලැබෙන ලකුණෙන් භාගයක් කොටසක් ඔයාට අඩු වෙන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ තමයි මෙන්න මේ අපේ අලුත් පාඩම මෙතනින් පටන් ගන්න. ඉතින් අලුත් පාඩමක් ඇඩ් වෙනවා මෙතනට බයිසන්තියානු හා ගෝතික කලා නිර්මාණයන් ග්‍රීක දේවස්ථාන ඇතුළෙන් වර්ධනය වී කියන එක හඳුන්වලා තියෙනවා. ඊට පස්සේ තමයි මෙන්න මේ බයිසන්තියානු දේවස්ථාන දෙකක් නම් කරන්න කියලා තියෙන්නේ. ඊට පස්සේ දෙවෙනි කොටස නහන ගෝතික සම්ප්‍රදායට අයත් ප්‍රංශයේ නොටඩම් නොටඩෑම් දේවස්ථානයේ ගෘහ නිර්මාණ ලක්ෂණ හා අලංකරණයේ පිළිබඳ කෙටි පැහැදිලි කිරීමක් කරන්න කියලා. ඊට පස්සේ තුන්වෙනි කොටසෙන් අහන ජස්ටිනියන් අධිරාජ්‍යයාගේ පාලන සමය බයිසන්තියානු කලාවේ සරණමය අවධියයි තින් නිදසුන් සහිත විග්‍රහ කරන්න ඇයි එහෙම වුණේ කියලා විග්‍රහ කරන්න. ඉතින් මෙතෙක් ආපු පාඩම් වලට අපිට අලුතින් ඇඩ් වෙන පාඩම් ටික තමයි මෙන්න මේ බයිසන්තියානු හා ගොතික කලාව කියන පාඩමෙන් අපිට අලුතින් මෙතනදී ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි මෙතනදී අපිට උපස්ථිතිවාදය වගේම පශ්චාත් උපස්ථිතිවාදයනුත් ඇඩ් වෙලා තියෙනවා මෙතනදී අලුතින්. ඊට පස්සේ මෙන්න මේ 2018 වෙනි ප්‍රශ්න 18 වෙනි ප්‍රශ්න පත්‍රයට ගියාට පස්සේ අපිට මේ වගේ ප්‍රශ්න ටිකක් තමයි බලාගන්න වෙන්නේ. ඉතින් මේකෙදිත් අර ගණිකවාදය ආවට පස්සේ ඒකෙන් පස්සේ ව්‍යුක්තවාදය කියන එකෙන් ප්‍රශ්නයක් ගොඩනගෙනවා. ඊට පස්සේ නැවතත් අපිට මේ ග්‍රීක කියන එක බලාගන්න පුළුවන්. මොකද මේ ග්‍රීක කියන එක දිගින් දිගටම අපිට ප්‍රශ්න ආපු පාඩමක්. ඊට පස්සේ අලුතින් ඇඩ් වෙන එක තමයි මේ ව්‍යුක්තවාදය කියන එක. අපි බලමු ප්‍රශ්න දෙක මොකද්ද කියලා. මුලින්ම හඳුන්වන මේ ආකාරයට 20 වැනි සියවසේ බිහි වූ කලා ආරයන් අතර ගණිකවාදයෙන් පසු බිහි වූ නව කලා ආරය ව්‍යුක්තවාදය කියලා මුලින්ම හඳුන්වලා තියෙනවා. පළවෙනි කොටසේ මේ තහනවා ව්‍යුක්තවාදී ශිල්පයේ හා කලා කෘතියක් නම් කරන්න කියලා. ඊට පස්සේ දෙවෙනි කොටස අහනවා ජෝර්ජ් බ්‍රාක් ගණිකවාදයේ ඇරඹීමේ පුරෝගාමියාය කෙටියෙන් පහදන්න කියලා. ඊට පස්සේ තුන්වෙනි කොටස අහනවා ගණිකවාදය හා ව්‍යුක්තවාදය අතර දක්නට ලැබෙන මූලික වෙනස්කම් හතරක් උදාහරණ සහිතව පහදන්න කියලා. ඊට පස්සේ ග්‍රීක ශෛලිය අනුකරණය කරමින් පෝෂණය වූ රෝම කලාව යුරෝපයේ නව සංස්කෘතියක් බිහිකරමට සමත් වෙලා තියෙනවා කියලා මුලින්ම හඳුන්වලා දෙනවා. ඊට පස්සේ පළවෙනි කොටස මේ විදිහට අහනවා ග්‍රීක සම්භාව්‍යයේ මූර්ති දෙකක් නම් කරන්න කියලා. ඊට පස්සේ දෙවෙනි කොටසෙන් අහනවා ජූලියස් සීසර්ගේ උඩුකය මූර්තිය රෝම ශිල්පීන් අතින් බිහි වූ අගන නිර්මාණය කියලා. ඒකේ තිබ්බ මෙන්න මේ කලා ලක්ෂණ කෙටියෙන් පහදන්න කියලා. ඊට පස්සේ තුන්වෙනි කොටසට අහනවා ග්‍රීක හර්මිස් සහ ඩයොනිසියස් මූර්තිය හා රෝමේ මෙන්න ඔගස්ටස් මූර්තිය තියෙන ඒ දෙක අතර සමානකමයි අසමානකමයි පැහැදිලි කරන්න. එතකොට මෙතන ග්‍රීක රෝම කියන පාඩම් දෙකම හරහා තමයි වට ප්‍රශ්න නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මෙතනදී අලුතින් ඇඩුණ ප්‍රශ්න ටික තමයි අලුතින් ඇඩුණ පාඩම තමයි මෙන්න ව්‍යුක්තවාදය කියන එක. අනෙකුත් ඒ පාඩම් වලින් කලිනුත් අපිට ප්‍රශ්න හැදිලා තිබ්බා. රයිට්, ඔය දේ තමයි වසර 6ක් පුරාවට අපිට ප්‍රශ්න ලැබිලා තියෙන්නේ. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති මේ අවුරුදු 6ක් පුරාවට අපි ප්‍රශ්න ටික ගත්තට පස්සේ අපිට ඇවිල්ලා තියෙන පාඩම්. මම නැවතත් ඔයාලට මුලින්ම කියන්නම් අපිට සාමාන්‍යයෙන් මොන වගේ ප්‍රශ්න දැවිලා තිබ්බේ මෙතෙක් අවුරුදු 6ක් පුරාවට ආපු ප්‍රශ්න. අපිට මේ මිසරය කියන පාඩම හරහා ප්‍රශ්න මෙතෙක් නිර්මාණය වුණා, ඒවා රිපීට් වෙවිත් ආවා. ඊට පස්සේ මේ චිත්‍ර ශිල්පීන් ගත්තට පස්සේ පුනර්ජීවන යුගයේ ආපු චිත්‍ර ශිල්පීන්ගෙන් ප්‍රශ්න අපිට ආවා. ඒ වගේම උපස්ථිතිවාදය, පශ්චාත් උපස්ථිතිවාදය, ගණිකවාදය, අධිතාත්විකවාදය, ව්‍යුක්තවාදය කියන ඒ වගේ ප්‍රශ්න නිර්මාණය වුණා මෙතෙක් අවුරුදු 6ක් පුරාවට ආපු ප්‍රශ්න පත්‍රවල. ඊට පස්සේ ග්‍රීක රෝම කියන එකෙන් අපිට ඒ පාඩම් වලින් ඇවිල්ලා තිබ්බ ප්‍රශ්න. ඉතින් ගොතික් සම්ප්‍රදායෙන් එක ප්‍රශ්නයක් ඇවිල්ලා තිබ්බා එක අවුරුද්දක. ඉතින් ওই විදිහට තමයි මෙතෙක් දුරට ප්‍රශ්න නිර්මාණය වෙලා තිබ්බේ. ඉතින් මෙවරත් අපිට බලාගන්න පුළුවන් වෙයි මේ ග්‍රීක රෝම කියන ප්‍රශ්නයක්. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතෙක් අපිට ආපු ප්‍රශ්න වලින් මෙන්න ප්‍රාග් ඓතිහාසික යුගයේ ආපු ප්‍රශ්න අපිට නිර්මාණය වෙලා තියෙනවා අඩුයි. ඉතින් මට හිතෙනවා මේ පාර ප්‍රාග් ඓතිහාසික යුගෙනුත් සමහර විට ප්‍රශ්නයක් එන්නේ ඉඩකට තියෙයි. ඉතින් මේ ග්‍රීක ඒ වගේ මම ඉදිරි වීඩියෝ ගේන බලාපොරොත්තු වෙන අනුමාන ප්‍රශ්න මොනවා වෙයිද කියලා. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු මොනවාද අනුමාන ප්‍රශ්න මෙවර එන්නේ කියලා. ඉතින් මට මේ වීඩියෝ එකෙන් කියන්න ඕනේ මේ අවුරුදු 6ක් පුරාවට මොන වගේ පාඩම් ආශ්‍රිත කරගෙනද
මේ ප්‍රශ්න නිර්මාණය වුණේ යුරෝපා කොටසට තියෙන විතරමට යම් කිසි අදහසක් ඇති දැන් මේ ප්‍රශ්න මොන වගේ පාඩම් හරහාද නිර්මාණය වුණේ ඒ වගේ මේ ආපු ප්‍රශ්න නැවත නැවත රිපීට් වෙවි ආපු ආකාරය ඔයාලට බලා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැති ඉතින් මේ වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එකට ලයික් කරන්න පල්ලෙහා තියෙන රතුපස් subscribe button එක press කළාම subscribe කරන්න ඒ වගේ notification bell එක click කරන්න අපිට අලුත් නම් මේ මගේ පළවෙනි වීඩියෝ එක නම් ඔයාලා බලන්නේ ඉතින් ඔයාගේ තියෙන ගැටලු අනම්මනම් ඔක්කොම comment section එකේ comment කරන්න. ඉතින් මේ වගේ තවත් වැඩගත් වීඩියෝ එකක් හම්බෙන්න බලාපොරොත්තු වෙනවා. සුබම සුබ දවසක් ගිහිල්ලා එන්න.